අද මම දන්නවා කවදටත් වඩා උදෑසන කාලයේ ඔබ සමාජ සංගායනාමේ ධර්මදේශනාව ඔබ අසන බව. ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන අවවාදය අනුශාසනාව මේ තුලින් ලැබුණා. එනිසා අදත් මම කල්පනා කළා හැමදාම මම ඔබට ජීවිතේ හිතන්න දෙයක් කියලා දෙනවා. සමහරට මගේ හඬ ඇහිලා ඈත සිට ඔබ රූපවාහිනී ළඟට පැමිණිලා අද අහගෙන බලාගෙන ඇති. පින්වතුනි, මම අද කල්පනා කළා ලස්සන දෙයක් ඔබට ජීවිතේට කියලා දෙන්න. සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ මේ කාන්තාව පිළිබඳව, අම්මලා පිළිබඳව මෙවුන් දම කියලා කිව්වේ. ඉතින් මං අද කල්පනා කළා වෙනම සූත්‍ර තිබෙනවා, මාතුගාම සූත්‍ර. අම්මගේ පැත්තේ අයෝ දැන් පරාජිකාවල, සතර පරාජිකාවල, මෛතුන ධම්ම පරාජිකාව. භික්ෂූත්වේ නැති වෙනවා අම්මගේ පැත්තේ ඇත්තන්ට අකටයුත්තක් වුණොත් කිව්වා. ඊළඟට අෂ්ට ගරු ධර්ම බැලුවාම පේන්නේ අම්මලාගේ සුරක්ෂිතභාවය ඇති වෙන්න. දැන් බුදුහාඳුර ලෝකේ පහළ වෙනකොට ලෝකේ කාන්තාවන්ට තිබුණු තැන ආගම කියන්න බෑ, ආගම අදහන්න බෑ. හරක් බානක වටිනාකම, පහත්යයි සම්මත කුල තිබුණ, ඊටත් වඩා පහත් තැනක් තමයි කාන්තාවට තිබුණේ. කාන්තාව යනු පිරිමියාගේ හුදු විනෝදය සඳහා තිබෙන සෙල්ලම් බඩුවක් ගන්නට වැටුණා. අදත් එහෙම හිතන ජනකොටස් ඉන්නවා. කාන්තාවගෙන දරුවන් ලබා දෙන මැෂිමක්. ඊළඟට කාන්තාවන්ගේ හිත් පිළිගන්න එපා. නාරි චිත්තන් න විශ්වසේත්. කාන්තාව කියන විදිහට වැඩ කරොත් විනාසයි. ඔහොම බමුණු අදහස් තිබුණානේ. ඉතින් ඒ ඔක්කොම ඛණ්ඩණය කළේ මගේ බුදුහාඳුරෝ. කාන්තාව පැවිද්ද ලීලා, සිය දහස් ගණන් කාන්තාව පැවිදි කරවලා, තොටිල්ල නලවන දෑත, දරුවෝ බිහි කරන මේ කුස දෑත දෙනෙත අම්මලාට පුළුවන් කියනවා. අම්මා මොකද්ද නිවන් සුවය ලබන්න. අම්මා කෙනෙක් විදියට ගැහැණියක් ලෝකේ කරන කැපවීම කොච්චරද? අද උදේ අම්මලා බලන් ඇති. මම මේ බණ කියන වෙලාවෙත් ඔයාගේ ගෙදර බිරිඳක්, එහෙම නැත්නම් අම්මා කෙනෙක් ඔය කුස්සියේ වැඩ ඇති. මේ හඬ ඒ අම්මට බිරිඳටත් ඇහෙනවා ඇති. ඔයා මේ හඬ ආගෙන ඇති. අදවත් ඔය බිරිඳට, අදවත් ඔය අම්මට, අදවත් ඔය නැගණියට, සොයුරියට, ඔය කුමන හෝ චරිතයක් විදියට ඔබේ ජීවිතයේ ඉන්න කාන්තාවට ස්තුතිපූර්වක වෙන්න, පිරිමි නතර වෙන්න, කාන්තාවත් නතර වෙන්න. කාන්තාව ඔබේ ජීවිතෙත් කාන්තාව ඉන්න. අම්මා, සහෝදරිය, ඔය ආදිවාසීන් කාන්තාව මුණ ගැහෙනවා. ඔය කාන්තාව ලෝකෙ වෙනුවෙන් කරන කැපකිරීම අම්මා කොච්චරද අපච්චි? මට හිතන වෙලාවකට මේ කාන්තාවගේ සුසුම් කඳුළු මතින් මේ ලෝකෙ ඇදිලා තියෙන කියලා. අම්ම කෙනෙක් ගැඟේ තියෙන ලේ පයින්ට් 5යි, කිරි පයින්ට් 1000ක් විතර දෙනවා. අම්මා වේදනාව දරා ගැනීම අතර ඩෙල් 18ක් විතර වේදනාවක් දරා ගන්නට පුළුවන් ශක්තිමත් පුරුෂයෙකුට. හැබැයි අම්මා ඩෙල් 40ක් විතර වේදනාවක් දරා ගන්නවා. අම්මා මැරෙන්නේ නැහැ. ඉතින් ඒ වාගේ අම්මා දෙන කෑම වේල, ඔබේ බිරිඳ දෙන ආහාර වේල, රෙදි ටික අන්දල මහත්වෝ කියලා ටයි එක දාලා සරසල හැඩ කරලා, ඇත්තටම මෝඩ මිනිස්සෙක් වගේ ගෙදෙට්ට වෙලා ඉඳන් හැම එකම ඉවසගෙන, අර කම්මලේ බල්ලා වගේ වැස්සත් බයිනවා, ගෙරෙව්වත් බයිනවා, හැම එකේම බැනුම් අහගෙන, ඔයාව සරසල, ඔයාගේ දරුවෝ සරසල, යාළව රැකගෙන බලාගෙන අප්‍රමාණ දුක් විඳින බිරිඳෑවරු. අර කරුම ගැන නෙමෙයි මම මේ කියන්නේ. බිරිඳ වෙලා කරුම එනවා, අම්මා වෙලා කරුම එනවා, සැමියා වෙලා කරුම එනවා, අර කාලියකින් එන්නා වගේ සංසාර කරුම ගැන මම මේ කියනවා නෙමෙයි. ඒ සසර කරුම කරුම, ඒවා කරුම. ඒ කියන ස්වරූපවලින් කරුම එන්න පුළුවන්. ඔබව මැරෙව්වේ, මරවන්නේ, වස දෙන්නේ, ඉන්න තැන් නැති කළේ, ඒ වගේ. එතකොට කියයි හාමුදුරනේ, ඒ බඳු චරිතත් අපිට මුණගෙන. ඒවා කරුම පින්වත්. ඒවා සසරේ පව්. ඒවට කරන්න දෙයක් නැහැ. කර්ම ප්‍රතිකර්ම, ප්‍රතිකර්ම කරගන්නවා. ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි, ආදරණීය අම්මලා, ආදරණීය බිරිඳෑවරු අහිංසක ගුටි කාගෙන කොණ්ඩ කපලා, සමහර වෙලාවට කාට හරි ආදරය කරලා ඔය තරුණිය, ඔය දියණිය ආදරය කළා, ඒ තරුණයා සැඟවී යන්න යනවා. දරුවා කුසේ දරාගෙන ඔය ලෝකෙ තනි වෙනකොට කොයිතරම් නින්දා විඳිනවද? සමහරලාට ගෙදර සහෝදරයෝ ටික, සහෝදරියෝ ටික, අනිකුත් අම්මා කියන්නේ මගේ මූණේ දැලි ගෑවා, පරම්පරාවේ දැලි ගෑවා, නංගි උඹ මේ ගෙදර ඉන්න එපා, උඹ අපේ මූණේ දැලි ගෑවා,
ඉතින් සමහට මැරෙන්න යන සමට වතුර පනින්න යන ලිඳට පනින්න යන වහකන්න යන කොයි තරං කාන්තාව ඉන්නවාද. කාන්තා ජීවිතයේ කොච්චර අසරණ වෙනවාද. කැලෑ පත්තර නින්දා අපහාස කයි කතන්දර කතා හැදෙන තරමක් හැදෙන්නේ කාන්තාවන්ට. හැබැයි ඉතින් හදන්නෙත් ඔය කතා කාන්තාවම තමයි. ඒකත් කියන්න එපා. ඉතින් ඒ නිසා බලන්න ගැහැණියක් ගැහැණියක් වෙලා අර කීමට කියන්නේ පිරිමියනාවල ගෙට ගන්න පුළුවන් කියලානේ සමාජය කියන්නේ. ඇයි කාන්තාවනාවල ගෙට ගන්න බැරි? ගැහැණියකට වැරදුනා නම් වැරදුනේ පිරිමියෙක් නිසා. පිරිමියෙක් නිසා වැරදුනේ. ඈ ඒ තෙන්ට බුද්ධිය පාවිච්චි නොකිරීමත් හේතු වෙන්න පුළුවන්. කෙසේ නමුත් දැන් වැරදුනානේ. වැරදුනාට පස්සේ කරන්න දෙයක් නැහැනේ. වැරදුනාම හරි ගස්සන්න බෑනේ. එහෙනම් ඇයට නිවැරදි වෙන්න සමාජය උදව් කරන්න ඕන. ඈ ඇයට නිවැරදි වෙන්න උදව් කරන අනිත් අම්මලා ටික එකතු වෙලා අනිත් කාන්තාව ටික එකතු වෙලා දෝෂාරෝපණය කිරීම නෙමෙයි. පෙරමියෙක් නිසා නම් ගැහැණියෙකුට වැරදුනේ අම්මා. ලෝකේ හරියන්නේ වරදින්නේ දෙකම කාන්තාවන්ට. ඒක හොඳට මතක තියාගන්න. ගෙදර ප්‍රශංසාවක් නැති පිරිසක් තමයි ඔය අම්මලා කියන්නේ. හරි අඩු තැනක තමයි රැජිනක් වගේ අම්මා තියලා තියෙන්නේ. හරි අඩු තැනක තමයි බිරිඳ රැජිනක් කරලා තියලා තියෙන්නේ. අන්තිම පහත් තත්ත්වයට දාලා ගේ ඇතුලේ කතා කරනකොට බලන්න. ඔය බිරිඳට කතා කරන වචන ටික ලෝකෙම කැත දුෂ්ට වචන ටික කියලා ඔය බිරිඳට කතා කර. හැබැයි ඉතින් මේම කියනකොට කියන්න ඕනේ බිරිඳෑවරුත් ඒ බඳු අය ඉන්නවා. මහත්යාට දොස් පරොස් නගලා කටවල් වලට බ්‍රේක් නැති වචන පාවිච්චි කරලා ගේ ඇතුලේ මහා ප්‍රශ්න නිර්මාණය කරගන්න බිරිඳෑවරු ඉන්නවා. ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ. සමහරට අම්මට ලැබෙන්නේ අඩු සැලකිල්ල, අඩු ප්‍රශංසාවක්. තමන්ගේ දරුවන්ට සලකන තරම් අම්මට සලකන්නේ. එබඳු ගෙවල් වල අප්‍රමාණ දුක් විඳින කාන්තාවෝ ඉන්නවා. අප්‍රමාණ දුක් විඳින කාන්තාවෝ. අද උදේ එහෙම බණ අහගෙන ඇති. ඇස්වලට කඳුලක් එකතු වෙලා ඇති. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අපේ හිත බලලා මේ බණ ටික කිව්වේ. අපේ හිත බලලා මේ බණ ටික කිව්වේ ඔළු පැලුවා. ඈ දුක් විඳා. ගැහැණියක් කොච්චර දුක් විඳිනවද? උපතින්ම දුක් උරුම කරගත්තු පිරිසක් ඉන්නවා නම් ඔය අම්මලා. ඈ දරුවෝ හදන්න, දරුවෝ ඇතත් බැනුම් අහනවා, දරුවෝ නැතත් බැනුම් අහනවා, මහත්තයා හිටියත් බැනුම් අහනවා, නැතත් බැනුම් අහනවා, වැරදි කරත් බැනුම් අහනවා. අන්තිමට කියන්නේ බිරිඳගේ අඩුපාඩුකන් නිසා තමයි ඔවුම වෙන්නේ කියලා. මහත්තයාගේ පැත්තට, පිරිමියාගේ පැත්තට, පිරිමි පුතාගේ පැත්තට අත දික් කරන අඩුයි. ඇඟිල්ල දික් කරන්නේ ගැහැණියගේ පැත්තට. පහත් තැනින් ජලය ගලා යයි වාගේ. ඉතින් බුදුහාඳුර දේශනා කළා වේලුකණ්ඨකී නන්ද මාතා වගේ. ගැහැණියක් වෙනවා නම් නන්ද මාතාව වාගේ වෙන්න ඕන. නන්ද මාතාවේ කතාව හරි සුන්දරයිනේ. ගැහැණියක් වෙනනම් කුජුත්තරා වාගේ වෙන්න ඕන. ආන් ඒ වගේ බුදුහාඳුර දේශනා කළේ නෑ විසාකාව වාගේ වෙන්න, යසෝදරාව වාගේ වෙන්න, බුද්ධ මාතාව වාගේ වෙන්න කියලා. විසාකාවත් එක වෙලාවක තමන්ගේ දියණියක් පවුලට සම්බන්ධ මිනිබිරියක් මැරිලා ඇඬු අය කියලා කියනවා. ඒ නිසා බුදුහාඳුර දේශනා කරේ වේලුකණ්ඨකී නන්ද මාතාව. වේලු කියන්නේ මේ උණ ගස්වලින් වටවෙච්ච, උණ ගස්වලින් වටවෙච්ච නගරයක් වේලු උණගස්. මේ නගරේ හිටියා නන්දගේ අම්මා නන්ද මාතාව කියන්නේ. දැන් ඔය පුතාගේ නමින් අඳුන්නනවානේ. පුතාගේ නමින් අම්මලා අඳුන්නනවා. සමහරට අම්මගේ නමින් පුතා දුන්න සාරි බැමිණියගේ පුතා සාරිපුත්‍ර කියලා කිව්වේ. ඒ වාගේ ඉතින් ඒ වාගේ තියෙනවා පුතා දරුවන්ගේ නමින් දෙමව්පියෝ හඳුන්වන වෙලාවල් තියෙනවා. දෙමව්පියන්ගේ නම් වලින් දරුවෝ හඳුන්වන වෙලාවලුත් තියෙනවා. එහෙම වෙලාවල් තියෙනවා. ඉතින් බුදුහාඳුර ගොඩාක් සූත්‍රවල දේශනා කළා ඔය සප්ත භාර්යා ඔය වගේ දේශනා ඇතුලේ දේශනා කළා කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය ඇති කරගන්න නිවැරදි ගුණ යහපත් කාන්තාවක් වෙන්නේ කොහොමද කියන එකත්. ඔය සිංහාලෝදවාද වගේ සූත්‍රවල ගත්තත්, මහා මංගල වගේ සූත්‍රවල ගත්තත්, සමාජයේ මේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රැකිලා පවුල් සංස්ථා රැකෙන්න ඕන අවශ්‍ය කරන වටිනාකම් ගුණධර්ම ඇතුලේ කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා මේ දේශනා ඇතුලේ දේශනා වුණා. කරණීමිත සූත්‍රයේ ගත්තත් සල්ලවක වූත්‍තිය කිව්වම ගිහි ගෙදරක් ඇතුළට සැහැල්ලු පැවතුම් ඇතුව ඉඳලා නිවන කරා යන මාවත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම වැදගත් වෙන විදිහට දේශනා කළා. මෙම දේශනා ඇතුළේ තිබෙනවා අප්‍රමාණ. දේශනා අප්‍රමාණ තිබෙනවා. ඉතින් ඒ වාගේ පින්වත්නි බුදුහාඳුර දේශනා කළා වේලු කණ්ඨකී නන්ද මාතාව වාගේ වෙන්න ඕන ගැහැණියක් නා. ගැහැණියක් නා. කුජ්ජුත්තරා වාගේ වෙන්න. මොකද අනාගාමී වෙච්ච අය. කාම රාග පටික
ඒ දක්වා දුරු කරපු අය. එනිසා එතනින් එහාට අනාගාමී සෝවාන් සකුර්දාගාමී අනාගාමී අනාගාමී තත්ත්වෙන් එහාට තමයි ඒ අයට යන්න තියෙන්නේ. රූපරාග අරූපරාග එහෙම එතනින් එහාට තමයි යන්න තියෙන්නේ, අවිජ්ජා දක්වා යන්න තියෙන්නේ. එනිසා දුරු කරන්න තියෙන. එනිසා වේලුකණ්ඩකී නන්ද මාතා වගේ පින්වත්නි, එක කාලෙක සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වස් වාසය කරලා වස් පවාරණය කරලා දේශනා කළා නන්ද මාතාවේ ඉන්න නුවරට පිණ්ඩපාතේ වඩින්න ධර්මචාරකාව වඩින්න කියලා සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට. තවත් සිද්ධියක් වුණා ඊට කලින් දවසේ. මේ නන්ද මාතාව හරිම ගුණ යාපත් තැනැත්තියක්. ඇය රාත්‍රී කාලයේ පින්වත්නි පට්ඨාන දේශනා බුදුහාඳුරු බුදු වෙච්ච මුල් කාලේ කරපු දේශනා. හරි ලස්සනට මේ ගාථා පන්තිය, ගැඹුරු ගාථා පන්තිය කියනවා. ඔය ගාථා කියනකොට සාදු කියනකොට ශබ්ද නගලා සාදු කියන්න ඕන. කට ඇරලා සාදු කියන්න ඕන. කට ඇරෙනවා හරි අඩුයිනේ. පේනවාද? රාගයට ඕන තරම් උදව් තියෙනවා. විරාගයට උදව් අඩුයි. ඒ වගේ ගුණයට කට ඇරෙන්නේ නැහැ, නුගුණට කට ඇරෙනවා ඕන තරම්. නුගුණ කෑ ගහලා කියනවා. ඒුණට ගුණයට කට ඇරෙන්නේ නැහැ. කවුරුවත් අගය කරන්න කට ඇරෙන්නේ නැහැ. එහෙම හරි අඩුයි. සමාජේ එහෙමයි. ඒ වාගේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න අම්මා, ඔයාලගේ ජීවිතවල වුණත් එහෙමයි පින්නතුනේ, හැමෝගෙම ජීවිතවලත් එහෙමයි. දැන් ස්වාමින් වහන්සේ නමක් ගත්තත් ගමක වැඩ කටයුතු කරගෙන ඉන්න ස්වාමින් වහන්සේගේ ගුණ කියනවා අඩුයි, මේ නැති අගුණ තමයි කියන්නේ. සමහරට ස්වාමින් වහන්සේ හිතලවත් නැති අගුණ කියනවා. ඒවා කෑ ගහලාගෙන කටවල් ඇරෙනවා ඒවා හොඳට. ස්වාමින් වහන්සේලා ගම්බින් වල ඉන්නවානේ, පන්සල් වල වැඩ කරගෙන අප්‍රමාණ උදව් කරගෙන ගම්බින් වලට කන්න බොන්න දීගෙන දානෙට බරණට මරණයට මේ හැම දෙයකටම බලාගෙන දහම් පාසල් නඩත්තු කරගෙන දහම් පාසල් වලට කන්න බොන්න දීගෙන මිනිසුන්ට විපත වෙන්නේ කොතනද එතෙන්ට වඩිමින්. නමුත් ඒ ಗುಣ කියනවා හරි අඩුයිනේ. ಗುಣ කියන්න කට ඇරෙන්නේ නැහනේ. ಗುಣ ලියන්න අත මේ අත වැඩ කරන්නේ නැහනේ. ඈ ಗುಣ කියන්න රූපරාමු නැහනේ. ඉතින් අගුණ ඔය හරි හාමුදුරු කෙනෙකුට වැරදුනොත්, පන්සලකට වැරදුනොත්, මොනවා හරි විපත්තියක් වුණොත් ඕන් ඒක කියනවා රස්ස කරලා. ඒක තමයි හැටි පින්වත්නි. ඈ කුණු රස, ජරා රස, අසුචි ගඳ තමයි තලු මරන්න කැමති. කොච්චර ලස්සනද මේ ලෝකේ ගැහැණියගේ ಗುಣ කියනවනම්, අගය කියනවනම්, ඔබේ ගෙදර බිරිඳගේ වටිනාකම කියනවනම්, ඈ අපේ නෝනා මෙහෙමයි, විව්වොත් මෙහෙමයි, කෑවොත් මෙහෙමයි, කිව්වොත් මෙහෙමයි, කට ඇරියොත් මෙහෙමයි කියලා සමහරට කපලම දාලා බින්දුවටම දාලා සමහරට ඔය ගෙදර අයන් ඉඳලා ගොඩ නැගුවේ බිරිඳ උඹේ. සල්ලි එකතු කරලා ගෙවල් දොරවල් අදලා යාන වාහන අරගෙන ඇය වැහැරුණා, වයසට ගියා, දරුවෝ පෝෂණය කළා, ගෙදර අයගේ හැමදේම බැලුවා, ගෙදර අය ලස්සනට තියාගන්න දායක වුණා ඇය. ඉතින් ඒ නිසා මතක තියාගෙන ඒ තරම් කැපකිරීමක් කරපු බිරිඳක් අම්මා කෙනෙක් සොහොයුරියක් සහෝදරය සමහරට බඳින්නෙත් නැති කාන්තාව ඉන්නවා. ගෙදර සහෝදරාදීන් නිසා, දරුවන්ගේ ළමයි නිසා බඳින්නේ නැතුව වයසට යනවා. අන්තිමට ගැහැණු ජීවිතය අසරණ වෙනවා. ආන් ඒ වගේ අවස්ථාත් තියෙනවා. ඉතින් දැන් නන්ද මාතාව පට්ඨාන දේශනාව කරනවා. ඉතින් ඔය සක් දෙවියෝ දෙදෙව්ලුවට අධිපති, එයා චාතුර්මහා රාජිකේ දිව්‍ය ලෝකය හතරට බෙදුවා. සතර දිසාවට බෙදලා ධතරාෂ්ට්‍ර විරුඩ විරූපාස්ස වෛශ්‍යවන සතරවරම් දෙවියන්ට බාර දුන්නා. එදා වෛශ්‍යවන දෙවියෝ අහස යනවා, ආසින් යනවා. යන වෙලාවේ මේ පට්ඨාන දේශනාව අහගෙන ඉඳලා අවසානේ සාදු කිව්වා. බැලුවා අහස දිහා සතරවෙනි ධ්‍යානෙ උපදවන්න පුළුවන් මේ නන්ද මාතාවට. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානෙ උපදවන්න පුළුවන්. නන්ද මාතාව බැලුවා කවුද පේන්නේ නැහැ. ධ්‍යාන සමවැදිලා බලනකොට දැක්කා අදෘශ්‍යමාන බලවේගයක් අහසේ ඉන්නවා. භද්‍ර මුඛය පෙනී සිටින්න කිව්වා. කවුද මේ සාදු කිව්වේ කිව්ව බැලුවා. වෛශ්‍යවෙන දෙවියෝ පෙනී සිටියා. සාදු කියලා පින් අනුමෝදන් වුණා. ඒ පින් අනුමෝදන් වෙලා දෙවියෝ ඉඟියක් දෙනවා. හෙට සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ මෑණියනි මේ නුවරට දනට වඩිනවා. දානෙ පිළිගෙල කරන්න උදෙන්ම ගිහිල්ලා දානෙ පූජා කරන්න. ගිහිල්ලා මට පින් අනුමෝදන් කරන්න කිව්වා. දෙවියෝ ඉල්ලුවේ නැහැ මට පළතුරු දෙන්න, මට කොමඩු දෙන්න, මට අමු බෙලි දෙන්න, දිවුල් දෙන්න කියලා ඉල්ලුවේ නැහැ. දෙවියෝ ඉල්ලීමක් කරා. මොකද්ද? දෙවියෝ කිව්වා මට පින් අනුමෝදන් කරන්න කියලා. වෛශ්‍යවන දෙවියෝ, වෙසමුනි, ඈ වෛශ්‍යවන දෙවියෝ. ඉතින් ඒ අනුව රෑ දානේ පිළියෙල කරා නන්ද මාතාව. උදෙන්ම සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට දනට වඩින්න කියලා ආරාධනා කළා. සැරියුත් ආඳුර අහනවා, මෑණියනි කොහොමද අපි වඩින බව දන්නේ? ඊයේ රෑ වෛශ්‍යවන දෙවියෝ කිව්වා. එතකොට
දෙයියොත් ඔබ සමඟ සාකච්ඡා කරනවාද? ඔව්, මෑණියනි, මහා පුදුමයි, ආශ්චර්යයි. ඒ වෙලාවේ උදාන ටිකක් ප්‍රකාශ කරනවා සැරියුත් ආන්දරණේ, ස්වාමීන් වහන්ස මං සතුටෙන් ඉන්නවා. කාමරාග පටිග මං නැති කළා. මං සතුටෙන් ඉන්නවා. මං ඇලීමක් නෑ, ගැටීමක් නෑ කාමයන් පිළිබඳව. සෝවාන් වුණත් කාමරාග පටිග දෙක නැති කරලා නෑ. ඉතින් ඒ නිසා සෝවාන් සකුර්දාගාමි අනාගාමි වෙලා. ඉතින් ඒ නිසා උදාන ටිකක් ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්ස, ඉතාම ලාබාල වයසේ මගේ පුතා අරගෙන ගිහලා රජතුමා බොරු චෝදනාවක් කළා, මැරුවා. මට දුක හිතුන්නේ නැහැ. මං දුක ඇති කරගත්තේ නැහැ. මං හිතුවා ඕක ලෝකේ හැටි, ස්වභාව ධර්මයේ හැටි. අපි නම් එහෙම නෙමෙයිනේ. අපි නම් වෛර හිතනවා. කෙනෙකුට දුක් විපත් පමුණුවලා ප්‍රීති වෙනවා. එහෙම තියෙනවා. ඊළඟට ස්වාමින් වහන්සේ මොකද්ද වුනේ? මට ඒක ඉවසන්න පුළුවන්කම තිබ්බා. මං කාමරාග පටික නැති කරපු නිසා. ඕරම් භාගයේ උද්දම් භාගයේ කියන ඕරම් භාගයේ මං නැති කළා. උද්දම් භාගයේ තමයි රූප අරූප රාග මට ඇති කරන්න තියෙන්නේ. අවිජ්ජා දක්වා ඇති වඩනවා නම් වඩන්න තියෙන්නේ. ඒ නිසා ස්වාමින් වහන්ස මම මෙන්න මෙහිමයි. ඊළඟට කියනවා මං ඉතාම කුඩා වයසේ මගේ සැමියා නැති වුණා. මං එක දරාගත්තා. සැමියා නැති වේදනාව දරාගත්තා. මං පොඩි වයසේදී නැති වුණේ, තරුණ වයසේදී. ඊළඟට මගේ සැමියා යකෙක් වෙලා ඇවිල්ලා යක්ෂයෙක් වෙලා ඇවිල්ලා ඇඳ ළඟ ඉන්නවා. මට පේනවා. මොකද සතර ධ්‍යානයට සමවදින්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ මම බය වුණේ නැහැ, කම්පා වුණේ නැහැ. යකා එක්ක මං එක කාමරේ හිටියා. ආම් බලන්න. ඒ මොකද? කාමරාග පටික නැති කරපු නිසා. එතකොට අනාගාමි වෙච්ච නිසා. ස්වාමීන් වහන්සේ මම උතුම් ආර්ය ජාති උපන්දාස සිට, ඒ කියන්නේ අනාගාමි වුණ දවසේ ඉඳලා ස්වාමීන් වහන්සේ මම එදා ඉඳලා සරියුත් හාමුදුරනේ සිල් බින්දිනේ. හරි වැදගත් දෙයක් අම්මා. සිල් බින්දිනේ. අනුන්ගේ දේවල් ගත්තේ නැහැ, කේලම් කිව්වේ නැහැ, බොරු කිව්වේ නැහැ, කාමේ වරදවා හැසිරුන්නේ නැහැ. මං සිල් බිඳ ගත්තේ නැහැ එදා ඉඳලා. මං සිල් බිඳ ගත්තේ නැහැ. ඔන්න බලන්න. උදාන පහක් ප්‍රකාශ කරනවා. මේවා නිසා මම කම්පා වෙන්නේ නැහැ කියලා. මේවා නිසා මං කම්පා වෙන්නේ නැහැ. ඊළඟට තවත් උදාහරණයක් කියනවා. කාම රාග පටිග දක්වා මං නැති කළා. ඊළඟට එතනින් එහාට උද්ධම් භාගීය මට නැති කරනව නම් නැති කරන්න තියෙන්නේ, මම වඩන්න තියෙන්නේ මට රූප රාගය. කියන්නේ බඹලොව වල උපදින නිවන කරා යන්න අවශ්‍ය කරන ಗುಣධර්ම තමයි මට වඩනවා නම් වඩන්න තියෙන්නේ. ශෝකය දුරු කළා, කාමය දුරු කළා, රාගය දුරු කළා, මමය මාගේ කියන මමත්වය දුරු කළා. ආන්ගේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අම්මා කාන්තාවක් වෙනවා නම් කුජ්ජුත්තරා වගේ වෙන්න, වේලුකණ්ඩකී නන්ද මාතා වගේ වෙන්න කාන්තාවක් වෙනවා නම්. කාන්තාව රැකෙන්නේ අම්මා මැණික වටින්නේ ඔටුන්නක තිබ්බාම, මාලයක් කළා ගෙලේ දාගත්තාම. ඒ මාලේ දාගත්ත කෙනාගේ ಗುಣධර්ම කොයි තරම්ද, ඒ තරමට මැණික වටිනවා. ආන් ඒ වගේ මැණික බැබලෙනවා. ඒ නිසා පිරිමින්ගේ රැකවරණයේ යට තින්න ඕනේ කියන එක නෙමෙයි. පිරිමියගේ ආරක්ෂාව ලැබනකොට කාන්තාව ලස්සන. සමහර වෙලාවට ගෙදර දියුණු ඇති කරන්න ප්‍රධාන මේ උදව්කරුවෙක් වුණේ ඔය කාන්තාව. සමහරට තාත්තලා හදවතට අත තියලා නතර වෙන්න, මේ උදේ පාන්දර දැන් මේ මහගෙන ඉන්නකොට හදවතට අත තියලා නතර වෙලා තාත්තලා කියන්න, ඔබේ ඔය බිරිඳ නොවෙන්න, අම්මා නොවෙන්න. සමහරට ඔයා වනේ වනමුරුගෙක් වගේ හිරේ විලංගුවේ වැටිලා. කාන්තාව නිසා මහා ප්‍රශ්නත් ලෝකේ ඇති වෙලා තියෙනවා, යුද්ධ ඇති වෙලා තියෙනවා, ඈ රජකම නැති වෙලා තියෙනවා. කාන්තාවුන්ටත් එහෙමයි. කාන්තාවුන්ට පිරිමි නිසා සිටු ගෙවල් වල, රජ ගෙවල් වල ජීවත් වෙච්ච කාන්තාව බිමට වැටිලා තියෙනවා. ඔය පద్මාවතී දේවිය ගැනීම කියද්දි කුරුණෑගල යුගයේ, ඉතින් ඒ වාගේ පින්වත් පద్මාවතී දේවිය රූප සුන්දරිය වගේ කාන්තාව ඉඳලා තියෙනවා. සමහරට මාලිගා හදලා තියෙනවා කාන්තාව වෙනුවෙන්, ආදරය වෙනුවෙන් කාන්තාවන්ගේ. ඈ ඒ වගේ මහා කැපකිරීම පිරිමිත් කරලා තියෙනවා, කාන්තාවොත් කරලා තියෙනවා. කාන්තාව ගැන ගත්තත් ඉතිහාසයේ දැන් කාලිදාස මේඝදූතේ ලියනවා, කවි පොත් ලියවිලා දිනවා කවි. ඉතින් අද කියන්නත් ඕන සමහරට ගොඩක්ලාට කාන්තාව නිසා අද අපිට අහන්න දකින්න ලැබෙන මේ රූපවාහිනිය තුල වුණත් තරුණියක්, පාසල් තරුණියක් සමහරට පාසල් දරුවෝ අතින් විනාශ වෙයි 20ක් 30ක් අතින්. පාසල් තරුණියක් මෙහෙම වෙයි, දරුවෙකුට මෙහෙම. ඉතින් ඒ වගේ දේවලුත් ලෝකේ ආන්න ලැබිලා තියෙනවා. මට වෙලාවකට හිතෙනවා ගැහැණියක් වීම නිසා ලේ කඳුළු අතරින් දුක කියපු කාන්තාව මේ ලෝකේ කොච්චරද? ගැහැණුකම නිසා වන්දි ගෙවපු කාන්තාව කොච්චරද? ඈ පිරිමින්ගේ හෝ ලෝකේ හුදු වින්දනය සඳහා කඳුළු අතරින් වන්දි ගෙවපු කාන්තාව, ඒ දුක කියා ගන්න බැරි වෙච්ච කාන්තාව,
ලේ අතරින් කඳුළු අතරින් ලෝකයේ දිසා බලපු කාන්තාව කලකෝලාහලවදී අප්‍රමාණ අසාධාරණකම් වලට ලක් වෙලා මැරිච්ච කාන්තාවෝ ඇති. ඒ හැම දිනාටම උපහාරයක් වේවාද මේ ධර්ම දේශනාව. අම්මා රැක ගන්න, බිරිඳ රැක ගන්න, අම්මව අගය කරන්න, බිරිඳව අගය කරන්න, තාත්තා අප්පච්චි අම්මා දුවෙක් ඉන්න අම්මා කෙනෙක් වෙච්ච ඔයා කවදාවත් ගැහැණියකට නිিন্দা කරන්න එපා. ගැහැණියකට වැරදිලා නම් නිවැරදි වෙන්න උදව් කරන්න. අපි ගෑනු කියලා හිතලා, අපි ගෑනු ගෑනු විදියට ඔන්න ඉන්න ඕනේ. ගෑනු කිලි කියලා හිතන්න එපා. සමහරට දේවාලේ පිළිමේ හදනකම් උදව් කරන්නේ කාන්තාව පිළිමේ හැදුනම දෙයියෝ කියනවා කාන්තාව කිලි කියලා. බෝධියේ වැඩමුවේ අම්මලා, දලදා හාමුදුරුවෝ වැඩමුවේ අම්මලා. හැබැයි වැඩමුවට පස්සේ කිලි වෙනවා. ඉතින් ඒ නිසා සමාජේ නැවත වතාවක් කාන්තාව දිහා අම්මලා දිහා ආපස්සට හැරිලා බලන්න ඕන. අර සමහර තැන්වල බන කියනවා වගේ ගෑනු ගෑනු කිය කියා බැනලාම හරියන්නේ නැහැ. පන්සලට දන් දෙන්නේ මේ අම්මලා. පන්සල ඉඩකඩම් පූජා කරන්න මැදිහත් වෙන්නේ අම්මලා. සමහර ගෙදර පිරිමි පාර්ශවයේ දනට පිනට යොමු කරන්නේ මේ අම්මලා. ඉතින් අම්මලා ගැන කියනවා නම් කොයි තරම් දේවල් කියන්න පුළුවන්ද? අම්මලා සැනසේවා. අම්මලාගේ වටිනාකම තේරුම් යත්තා. එනිසා ලෝකයේ දුක් විඳින අම්මලාට මේ ධර්ම දේශනාව උපහාරයක් වේවා. කුජුත්තරා වගේ වෙන, නන්ද මාතා වගේ වෙන්න. කට නිසා තමයි ගොඩක් කාන්තාව නිරේගාමි වෙන්නේ, අපාගාමි වෙන්නේ. ඉතින් පරිස්සම් වෙන්න ඕන අම්මලා. අර සුජාතා කියලා නැගණියක් හිටියා විසාකාවට. අනේ පිරිසුතුමා ගෙදරට අරන් ආ බුදුහාඳුර දවසක් වැඩම කරව සප්තබරිය සූත්‍රයේම දේශනා කළේ. මහා ගෝසාවක් ඇහුණා. එනිසා කාන්තාවට ගෝසාව ගැලපෙන්නේ නැහැ. එතකොට කියන්නේ කට හොඳ නැති ගැහැණිය කියලා. එනිසා කට පරිස්සම් කරගෙන විනය ගරුකව සිල්වත්ව ගුණවත්ව බුදුහාඳුර දේශනා කරේ. මාමණ්ඩිට නැන්දම්මට ගරු කරන, ඊළඟට නැන්දම්මලත් මතක තියාගන්න ඕන. ලේලිලට වැරදි වැරදිම කිය කියා කුලල් කවාගන්නේ නැතුව දුවෙක් වාගේ ආදරයෙන් ඉන්න පුළුවන් නම් ගෙදර ලස්සන වෙනවා. අම්මට වාගේ නැන්දම්මට සලකන්න පුළුවන් නම් ඒ ගෙදර ලස්සන වෙනවා. ආන් එහෙම ගෙදරක් හදාගන්න. හැම දිනාටම තුනුරුවන්ගේ සරණයි. ජීවිතයේ වැටහේවා, සැනසේවා. හැම දිනාටම යහපතක් වේවා. දෙවියෝ මේ පින් ගනීවා. මේ ගියපු මෞදෙමෝපියන්ට මේ පින් ලැබේවා. බුදුන් දැක නිවන් දකින්න හැමෝටම මේ කුසල් හේතු වාසනා වේවා. හැමෝටම බොහොම පින්. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත දවසක ඔබව සොයා වඩිනතුරු හැම දිනාටම තෙරුවන් සරණ වේවා.